අපි ආණ්ඩුවක් ගත්තේ ඇයි? අපි ආණ්ඩුව ගත්තේ රාජපක්ෂ ජනාධිපතිවරයාට එදා මුදල් පාලනය කරන්න බැරි වුණේ නිසා. අවුරුදු දෙකක් තව යන්න තිබුණාදී ඡන්දේ තියාගත්තේ. කඩාවැටෙයි කියලා බය වෙලා විගහට ඡන්දේ තිබ්බ. කඩාවැටෙන්න ඉස්සෙල්ලා ජයග්‍රහණය කරන්න කියලා. අයි බාරගත්තේ ලෙඩා මැරෙන්න යනවා කියලා දැනගෙන. ඔබට නොකියුවට. අයිසා පටන් ගත්තේ ආර්ථිකය බේරන්න නිසා, ගෙදර ආර්ථිකය බේරන්න. අපි ගෙදර ආර්ථිකය බේරන්න බඩු මිල අඩු කරා. අපි පඩි වැඩි කරා රුපියල් 10000කින් රජ්‍ය සේවකයන්ගේ. පුද්ගලික අංශයේ අවම වැටුම රුපියල් 10000ක් බවට පත් කරා. අපි තෙල් මිල අඩු කරා. ඒ එක්කම මම කියන්න කැමති 2015 වෙනකොට අතට සල්ලි දැම්මා. ණය බරෙන් උත් වැටෙන්නේ නැතුව කොහොම හරි ආර්ථිකය ඇදන් ගියා. 2016යි 17යි අපි ආර්ථිකයේ ස්ථාවරභාවයක් ඇති කරා. අපි IMF සංවිධානය එක්ක සාකච්ඡා කළා. අපි කොහොමද මේ ණය ගෙවන්නේ? මොකද ඊළඟ අවුරුදු දෙකේදී අපිට කෝටි ලක්ෂ 3ක් ගෙවන්න තියෙනවා ණය හැටියට. ඉතින් ඒ කෝටි ලක්ෂ 3 ණය ගෙවන්නට අද ස්ථාවරභාවයක් ඇති කරලා තියෙනවා. අපිට පුළුවන් වෙලා තියෙනවා ගෙවල් ලක්ෂ 2ක් ඉදිකරන්න ආධාර උපකාර ලබලා දෙන්න. අපිට පුළුවන් වෙලා තියෙනවා හොඳම පාසල, ළඟම පාසල, හොඳම පාසල වැඩසටහන යටතේ පාසල් දියුණු කරන්න. දැන් අපි වැඩ කටයුතු කරගෙන යනවා සමාජ රක්ෂණ ක්‍රමයක් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලබලා දෙන්න. අපි තියෙන මුදල් වලින් සෞඛ්‍ය සේවය ඒ වගේම අපි දියුණු කරා. ආදායම් මාර්ග ස්ථීර ඉස්සරහ ඕන ලක්ෂ 4ක් දැන් බිහි කරලා තියෙනවා. සමහරු කියන්නේ ලක්ෂ 4 හොඳයි කියලා. මම කියන්නේ මට ඒකෙන් විතරක් සෑහීමකටපත් වෙන්නේ නැහැ. මොකද හැම එකක්ම හොඳ රැකියාවක් නෙමෙයි. ජීවත් වෙන්න පුළුවන්. අපිට ලෝක වෙළඳපොළ ආපහු අහුවෙලා තියෙනවා. GSP Plus අපිට හම්බුනේ. ඒ නිසා අපේ දීවර අපනයනේ වැඩි වෙලා තියෙනවා. ඒත් අපේ අනාගත දියුණුව ගෙනියන්න අපි පුද්ගලික ආයෝජනේ විදේශ දේශීය එක්ක විශාල සංවර්ධනයක් කරගෙන යනවා. අන්න මේකයි අපි ලබලා දීලා තියෙන ප්‍රතිඵල. එහෙනම් ඉතා කෙටි කාලයකින් අපි නැති වෙන්න ගිය රට විස්තර භාවයක් ඇති කරලා ඉදිරියට යන්න පුළුවන් විදිහට හදලා තියෙන්නේ. ඒ ගැන, ඒ ප්‍රගතිය ගැන ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂය හිටපු නිසා තමයි මේක උනේ. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂය හිටියේ නැහැ. රට කැඩුනා. රට නැති වුණා. අයිතිවාසිකම් නැති වුණා. හොරකම් වැඩි වුණා. අද මේ රටේ අපරාධ අඩු වෙලා තියෙනවා. ඒත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ හිටියාම වෙන වෙනස. අපිට 3-2ක් වෙලා ආණ්ඩුවක් හැදුවත්, මෙහෙම ජාතික ආණ්ඩුවට ඇතුළු වුණත් එක්සත් ජාතික පක්ෂය කියන්නේ අපි ඉන්න තැන විශේෂයෙන්ම රටට වෙනසක් කරනවා, හොඳ අට රට හදනවා. අනාගතය ගැන හිතන්න පුළුවන්, අනාගතය ගැන වැඩ කරන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයට.